Sadhu, sadhu, sadhu. නමෝ තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ නමෝ තස් තස් භගවතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. සාදු සාදු හොඳයි, අපි මේ ලකලෑස්ති වෙන්නේ බ්‍රහස්පතින්දා දවසේ හවස්වරුවේ කාල සාක්ෂි වශයෙන් මේ විහාරස්ථානයට එකතු වෙලා ඉන්න බ්‍රිස්බේන් නුවර පින්වත් පිරිසක් තාක්ෂණය ඔස්සේ දුර බැහැර ඉඳලා සම්බන්ධ වෙන වෙනත් ප්‍රාන්තවල වෙනත් රටවල් වලින් සම්බන්ධ වෙන මේ පින්වත් මහත්මයනුත් සම්බන්ධ කරගෙන පවත්වන සති වැඩමුළුවේ අනුග්‍රහිත වාරයට මේ අනුග්‍රහිත වාරයේදී අපි සාකච්ඡා අනුග්‍රහිතයකට තමයි ප්‍රධාන වශයෙන් යොමු වෙන්නේ. සුතානුග්‍රහිතයකට අපි ක්‍රමානුකූලව යොමු වෙන්නේ නැහැ. හැබැයි එහෙම කිව්වත් පොඩි හඳුන්වා දීමක් මේ සතිය පිළිබඳ පොඩි සුතමය විග්‍රහයක් සුතමය පැහැදිලි කිරීමක් කරනවා ආරම්භයක් හැටියට. ඉතින් හොඳයි, ඉතින් ඒ සඳහා අපි ගියසරේ ලබාගත්ත විවරණය මේ වේදනාව සම්බන්ධයෙන්. ඉතින් වේදනාව සම්බන්ධයෙන් අපි ගියසරේ සාකච්ඡා කෙරුවේ මේ සතිය වඩාගෙන යන කෙනෙකුට කය හරහා ගියාට පස්සේ එයාට හිත විවෘත වෙන මනසන්දිය, හිත විවෘත වෙන දොරටුව තමයි වේදනාව කියන්නේ. ඉතින් ඒකෙදි බුදුහාමුදුරුව මේ වේදනාව ගැන කතා කරද්දී සතර සතිපට්ඨානයේ වේදනාව දෙකකට කඩලා කතා කරනවා. මොනවාද දෙක? සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා. උන්වහන්සේ මේ සාමිස වේවා, නිරාමිස වේවා මේ වේදනාව උන්වහන්සේගේ අනුදන්න වදාලා තියෙන උපදේශය එකයි. මොකද්ද උපදේශය එකයි කියලා කියන්නේ? බලාගෙන ඉඳින් කියන, දැනගනින් කියන. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ පජානාති කියලා. ඉතින් අපි ගියසරේ කතා කරුවා මේ සාමිස වේදනාව කියන එක. ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙද්දී අපිට මේ ඇහැ කන නාසාදිය පිනවලා රැකී රස්සා කරලා වෙළඳ ව්‍යාපාර කරලා පාටි දාලා යම් වේදනාවක් තියෙනවා. ඒක සැප වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, ওই දෙක මැද්ද එකක් වෙන්නත් පුළුවන්. ඉතින් වැඩිපුර තියෙන්නේ මේ දෙක මැද්ද එක කියලා සාකච්ඡා කරුවා. මොකද ඒ හින්දා තමයි ටීවී ෂෝස් ඕන තරම් තියෙන්නේ, ටීවී චැනල්ස් ඕන තරම් තියෙන්නේ, ෆේස්බුක් එක ඔච්චර දියුණු වෙලා තියෙන්නේ. මේ අපේ සැපත් නැති දුකත් නැති කාලේ වැඩි. ඒ සැපත් නැති දුකත් නැති කාලේ පියව ගන්න, ඒ කාලේ අපෙන් උදුර ගන්න තමයි ඔය කම්පනීස් ඕ ඇති කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවනම් ටීවී එක ඉස්සරහා කොච්චර වෙලා ඉන්නවද කියලා, ඒ වෙලාවේ මේ සැපත් නැති දුකත් නැති වෙලාව. අපි ෆේස්බුක් එකේ කොච්චර ඉන්නවද කියලා දන්නවද? මමත් ඉන්නවා මරලා. මේ එක කියන්නේ මේ කොච්චර වෙලා අපි මේ සපත් දුකක් නැති තත්ත්වයට ගියාට පස්සේ ඉන්න බෑ, මොකක් හරි ඕන. ඉතින් ඒක තමයි අපි ගියසරේ කතා කරුවේ. අද කතා කරන්න යන්නේ මේ සාමිසයෙන් එහාට ගිය එක. මේ සාමිසයෙන් එහාට ගිය එකක් කියලා කියන්නේ මේ සාමිස වේදනාව විඳගෙන ඉද්දී යම්කිසි කෙනෙකුට දැනෙන්න පුළුවන්
මේකේ කෙලවරක් නෑ කියලා. මේ සාමිස වේදනාව කියන්නේ ආධ්‍යාත්මික ගමනක් නැතුව සාමාන්‍ය ජීවිතයේ මේ ගන්න වේදනාවේ සැපක් තියෙනවා. හැබැයි ඒ සැප විඳින්න සැපට දුක් විඳින්න ඕන. සැපට දුක් විඳින්න නැතුව ඒ සැප එන්නේ නැහැ. මේක නඩත්තු කරන්න. මේ නඩත්තු කරන එක මිලියන් ඩොලර් ප්‍රශ්නයක්. ඒක උදේට නැගිටින්න ඕන. يعني උදේට නැගිටින්න එපා කියන එක නෙමෙයි. අපිට මේ ඒක කිසි පාලනයක් නැහැ. වෙන කෙනෙක් තමයි පාලනය කරලා තියෙන්නේ. අපි කීයටද උදේ නැගිටින්න ඕනේ? හැම දෙයක්ම අපේ සාමිසය කරද්දී අපේ පාලනේ තියෙන වෙන කෙනෙක් අතේ. එතකොට නිරාමිස ඕක දැනෙන කෙනෙකුට පොඩ්ඩක් හරි යන්තම් හරි දැනෙන කෙනෙකුට මේක තියෙනවා මොකක් හරි ඝර්ෂණයක්. අපි යන පාරේ මොකක් හරි වැරද්දක් තියෙනවා කෙනෙකුට එයා මේ නිරාමිස පැත්තට බර වෙනවා. නිරාමිස පැත්තට බර වෙනවා කියලා කියන්නේ මේ මොනවාද ඔය රැට් රේස් එකේ දුවන්නම් වාලේ දුවන්නේ පොඩ්ඩක් හිතලා බලනවා මොකද මේකේ වෙන්නේ. ඒ ඒ හිතලා බලන එකේ ප්‍රධානම මන්සන්දිය තමයි දාන දෙනවා කියන එක. ඒ දාන දෙනවා කියපුවම මේ එක පොඩි ළමයේ මම බෙල්බවුරි ගිහින් එද්දී දානගෙන ආවා. ඒ දානගෙන ආපුවම එයා ඇහුවේ ඇයි මේ අපි වාන්ට දාන දෙන්නේ මේක අපේ ගෙදර කට්ටිය ගන්න පුළුවන් කන්න පුළුවන් කියලා. ඉතින් ඔය හරි සාධාරණ ප්‍රශ්නයක්. හරි සාධාරණ ප්‍රශ්නයක්. මොකද මේ Tamanට කණ්ඩ බොණ්ඩ තියෙන දෙයක් ඇයි අනික් කෙනෙකුට දෙන්නේ කියලා. ඒකට මම එයාට කිව්වා ඒකට හේතුව මම හේතු කීපයක් කිව්වා. එක හේතුවක් තමයි මෙහෙම දීමෙන් Taman කනවට වැඩි සතුටක් ලබනවා. එහෙම සතුට ලබන්නේ නැත්නම් දෙන්න එපා. එතකොට ඒක නිර්ආමිස සැපේ නෑ. ඉතින් දැන් මේ මුළු බෞද්ධ ලෝකයේම පදනම් වෙලා තියෙන්නේ නිර්ආමිස සැපේ. දීමෙන් ලැබෙන සැපේ. ඉතින් ඒ දීමෙන් ලැබෙන සැපය දානෙ දෙන්න ගියාම ඉතින් ආයේ සැපයක් ලැබුණට අර ටිකක් මහන්සි වෙන්න ඕන. මෙනු එක හදන්න ඕන, පාන්දර නැගිටින්න ඕන, ලුණු කපන්න ඕන, ගොව කපන්න ඕන, තෙල් දාන්න ඕන, බදින්න ඕන, රහද කියලා දැනගන්න ඕන, හාමුදුරුවෝ වැරදුවාද කියලා දැනගන්න ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අනිත් එක කට්ටිය හොයන්න ඕන. ඉතින් ඒක ඒක ලොකු වැඩපිළිවෙළක්. ඉතින් ඒ දානේ ඒ සැප ලබන්නත් ආයි දුකක් තියෙනවා. ඒකට මේ සැපයි දුකයි එකට යන්නේ නිරාමිසයට ආවා. බුදුහාමුදුරුවෝ කියනවා දැන් සාමිසයේ තියෙන සැප ලබන්න සැපට දුක් වෙනවා වෙනුවට දානෙ දීමෙනුත් ලැබෙන සැප ලබන්න දුකක් විඳින්න ඕන. හැබැයි ඔయిత වැඩිය තව නිරාමිස සැපක් ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඔయిత වැඩිය ලොකු දානයක් දෙන්න පුළුවන් කියලා. මොකද්ද ඒ දානේ? අභය දානේ කියලා. මොකද්ද අභය දානේ කියලා කියන්නේ? සතෙක් නොමර ඉන්නවා. හොරගම් නොකර ඉන්නවා. කාම මිත්‍යාචාරය නොකර ඉන්නවා. බොරු කියලා කියන්නේ නැතුව ඉන්නවා. සුරාමේරේ පාවිච්චි නොකර ඉන්නවා. ඒකෙන් අපි දානයක් දෙනවා මුකුත් නොකර. මහන්සියක් නැහැ. මිනිව හදන්න දෙයක් නැහැ. හාමුදුරුවෝ වැළඳුවද කියලා දැනගන්න දෙයක් නැහැ. කට්ටියට එන්න කියන්න දෙයක් නැහැ. මුකුත් නොකර දානයක් දෙනවා. අරිට වැඩිය හිතාගන්න බැරි ප්‍රමාණාත්මක කරන්න බැරි තරම් දානයක්. ඉතින් ඒ දානේ අපි මේ පැය දෙක ඇතුලේ කෙරුවා. මේ පැය දෙක ඇතුලේ සක්මන් කිරීම නෙවෙයි පරයන්ක කිරීම මේ පරයන්කේ නෙවෙයි. අපි කෙරුවේ ඒ දානේ 100ට 100ම තු. ඉතින් ඒ මේ දානෙට කිසිම තරගයක් නැහැ. කවුරුත් ඇවිල්ලා කියන්නේ මේ මේ මෙතන මම සක්මන් කරන තැන මෙතන මම පරයන්කේ කරන තැන නැගිටලා යන්න කිව්වත් ප්‍රශ්නයක් නැහැ. නැගිටලා වෙන තැනක ගිහින් මේක කරන්න. ඉතින් අර අනිත් දාන දෙන්නේ එහෙම නෙමෙයි. ඔගොල්ලෝ කොහොමද අද දාන දෙන්නේ? අද මගේ දවසේ. ඔයාලට කොහොමද කවුද මේක බෙදලා දුන්නේ කියලා ලොකු ප්‍රශ්නක් තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. ඒක නිතරංගයෙන් හම්බ වෙනවා මොකුත් නොකර. මහන්සිය තවත් අඩුයි. හැබැයි සැපේ වැඩි. ලොකු දානයක් දෙන හින්දා සැපේ වැඩි. ඉතින් ඕක ඔය දානේ තවත් ඉස්සරහට යනවා. කොහොමද ඒ දානේ තවත් ඉස්සරහට යන්නේ? එයා
ඔහොම සක්මනක් කරද්දි පර්යංකයක් කරද්දි එයාගේ හිත ගණ්ඩ පුළුවන් නම් හරියටම කකුල සිද්ධ වෙන දෙයට, එහෙම නැත්නම් හරියටම ආස්වාස ප්‍රස්වාසයේ සිද්ධ වෙන දෙයට, එතකොට මොකද වෙන්නේ? එයා සම්පූර්ණයෙන් දන් දෙනවා. එයාගේ සම්පූර්ණ ඒ ආස්වාස ප්‍රස්වාසයේ එහෙම නැත්නම් සක්මනට හිත ගණ්ඩ බැරි හේතුවක් තියෙනවා. යන්නේ හිතුවිලි, එහෙම නැත්නම් සද්ද, එහෙම නැත්නම් වේදනා, ඒවා ඔක්කොම දන් දීලා සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසයේ එහෙම නැත්නම් වම දකුණ එක ඉඳ පුළුවන් වෙනවා. ඒ දානි දීමෙන් හරිට වැඩි ලොකු ප්‍රීතියක් එනවා. හරියටම තමන්ගේ අරමුණට හිත ගත්තට පස්සේ මහා විශාල දානයක් දෙනවා. මේ තමන්ට ඇති වෙන බාධා පවා අයින් වෙනවා. අයින් වෙලා තමන් ජීවත් වෙන්නේ මේ හුස්ම එක්ක විතරයි. එහෙම නැත්නම් සක්මන එක්ක විතරයි. එතකොට ඇති වෙන ප්‍රීතිය සීල රැක්කට වැඩිය ලොකු ප්‍රීතියක්. එහෙම ගිහින් එහෙම එකට සිත තියාගෙන ඉන්න එක්කෙනාට පුළුවන් වුණොත් යම් වෙලාවක එයාට සක්මන් කරනවා දැනෙන්නේ නැහැ. සක්මන යන සක්මන් කරනවා කියලා විශේෂයෙන් දැනෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න හොඳට අවදිය තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ. එහෙම වුණහම අරිට වැඩිය ලොකු දානයක්. මේ සක්මනක් දන් දීලා අරමුණක් දන් දීලා හැබැයි මිනිහ බොහෝම අවදියෙන් ඉන්නවා. ඉතින් ඔහොම මේ දානය කියන එක පුළුල් වෙවි පුළුල් වෙවි පුළුල් වෙවි යනවා. ඒ දානය දෙන්න අවශ්‍ය කරන ඝර්ෂණය වෙන විදිහකට කියනවා නම් ඒ ලබන්න තියෙන සැප ලබන්න අවශ්‍ය කරන දුක් ප්‍රමාණය අඩුවේගෙන 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 අඩුවේගෙන. එතකොට මේක වෙද්දී නිරාමිස සැප ලැබෙද්දී අපි දන්නවා නම් මම මේ සැපේක දැන් ඉන්නේ කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සතියෙන් වඩන්න ඕන කියලා. මේ නිරාමිස සැපක් දැනෙද්දී මෙහෙම ඉඳගෙන ඉද්දී මෙහෙම සක්මන් කරද්දී මම යම් ආකාරයක සැපක් දැනෙන එක මම දන්නවා. ඒ වගේම දුකක් දැනෙන්නත් පුළුවන්. මේක නිකම් මේන්නේ නැහැනේ. ආස්වාස ප්‍රසආසයේ හිඳ ගන්න වලි කණ්ඩෝ. ඒ වලි කද්දි කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, හිතුවිලි එනවා, මනස අවුල් වෙනවා. එතකොට තියෙන සැපක් නෙමේ දුක. ඒකටත් සතිමත් වෙනවා. ඒකත් දැනගන්න. ඉතින් ඔහොම මේ එන නිරාමිස සැප වේවා, නිරාමිස දුක වේවා දැනගන්න පුළුවන් නම් අන්න ඒක තමයි සතිය. ඒ විදිහට තමයි වේදනාවට සතිමත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. එතකොට වේදනාවට ඔහොම සතිමත් වෙද්දී විශේෂයෙන් සිංහල භාෂාවේ මේ වේදනාව කියන වචනෙට තියෙන සංඥාව බොහොම පටුයි. අපිට වේදනාව කියපු ගමන් මතක් වෙන්නේ දුක. බුදුහාමුදුරුවන්ගේ වේදනාව කියන සංඥාව ලොකු පරාශයක්. එක පැත්තක සැප, අනිත් පැත්තේ දුක. මේ දෙක මැද්දේ තියෙනවා අදුක්කම සුඛය කියලා එකක්. මම අර ඉස්සෙල්ලා කිව්වේ සාමිස සැපේදී ටීවී බලනවා, මියුසිකල් ෂෝස් බලනවා, ෆේස්බුක් බලනවා කියලා. ඒ කියන්නේ සැපත් නැති දුකක් නැති අවස්ථාවක අපි කරන දේවල්. ඒ අවස්ථාවක් එනවා මේ නිරාමිස සැපේදී. නිරාමිස සැපේදීත් මෙහෙම දේවල් දන් දීගෙන යද්දි තමන්ට මුකුත් නැති තත්ත්වයක්. يعني කිසිම දෙයක් තමන් ඕනාට වැඩිය උඩ දාන්න, ඕනාට වැඩිය අගය කරන්න, ඕනාට වැඩිය රංජනීය කරන්න, ඕනාවට වැඩිය අල්ලගන්නේ. එහෙම අතාරගෙන අතාරගෙන ගියාම ඒ වගේම හැප්පෙන්නේ නැතුව ගියාට පස්සේ එයාට නිදිමත කම්මැලිකම එනවා, එපා වීම. ඒ නිදිමත කම්මැලිකම එපා වීම එනවා කියලා කියන්නේ මේ නිරාමිස වේදනාව කියන ශේස්ත්‍රයේ අදුක්කම සුඛය කියන තැනට ආපු. එතනට ආපුවම බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මට එපා වෙලා ඉන්න කියලා දැනගනි. සලුවකස දැල් නැගිටලා යන්න එපා. මේ උගදෙනෙක් කරන්නේ ඇස්සරලා බලන අතාව විනාඩි 5 ඉන්න තියෙන නැගිටලා යන්න. ඒ වෙලාවේ තමයි භාවනාව පටන් ගන්න හරියට. ඒ වෙලාවේ තමයි ඔක්කොම දැන් ගෙවිලා මේ එපා වෙලා තියෙන වෙලාවෙ ඉන්න ඕන. සමහරවිට ඒ වෙලාවට විනාඩියක් වෙන්න පුළුවන්.
ඒ විනාඩිය වැටින කෝටි ගාන අර කරපු විනාඩි පනස්නමයක් තරි මේ විනාඩියත් ඔකද මෙතැන්ට එන්න තමයි පෙළ ගැගෙන යන එක සාමාන්‍යෙන් විපාවෙන්න්නේ අන්තිම කිට්ටුවෙන්ට ගොඩ එතකම් හැපිලා 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 සපත් විඳලා දුපත් විඳලා ඒක බලස් කරන බලස් කරන බලස් කරන දිගටම ආවට පස්සේ ඉවරෙන්ට කිට්ටුවේ නම ඉතින් එහෙම එපාවීම ආවට පස්සේ බුදුහාමුදුරුව කියන්නේ ඒකත් දැනගන්න ඒකත් දැනගන්න කියලා දිගටම සතිය වඩාගෙන යන්නේ. ඉතින් ඕක තමයි මම මේ සුත අනුග්‍රහිතයක් හැටියට සාකච්ඡාවට ආරම්භයක් හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම සභාවෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවට යොමු කරන්න භාජනය කරන්න ඕන යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. අයිතන්නේ චතුපුතාගේ මොබයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තම තමන්ගේ මොබයිල්ස් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් Zoom එකෙන් ඉන්න කෙනෙකුට මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පොඩි වார்த்தාවක් කරන්න තියෙනවා ස්වාමීන් වහන්ස. ඔව්. සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේට මා සුමාන තුනකට උඩදී සඳහන් කරා යටිපතුල සහ ඇන්කල් එක අතර සිදු වූ දෙයක් නිසා සක්මන් භාවනාව මිනිත්තු 30ත් 35ත් අතර කාලයකට සීමා කළ බව. ස්වාමීන් වහන්සේගේ අවවාදයේ වුණේ මිනිත්තු දෙක දෙක නැවත සක්මන් කරන කාලය වැඩි කරන්න බලන්න කියායි. සමහර දිනවල නැවත මිනිත්තු 50ක් දක්වා සක්මන් කිරීමේ කාලය වැඩි කිරීමට හැකි වුණා. පුරුදු විදියට ධාතු ගුණ කයෙන් කය අත්විඳිමින් සක්මන් කරනවා. සුළු වේලාවකදීම ඉබේ කෙරෙන සක්මනක් බවට පත් වෙනවා. විතක බීමත් මිනිසුකුමෙන් වැනි වැනි සක්මන් කරන අතර තවත් විතක උඩින් උඩින් යන්නා මෙන් සක්මන සිදු වෙනවා. සමහර විට සිතුවිලිද ඇති යයි. මෙයද පජානාති කරයි. පපු ප්‍රදේශයේ සිට හිස දක්වා යන ගැහීමක් හෝ රිද්මයක් ඇත. මෙයද පජානාති කරයි. ඒ සක්මන් භාවනාව ස්වාමින් වහන්ස පරියංක භාවනාවත් කියන්නද? පරියංකයක් කියන්න. පරියංක භාවනාව සක්මන නිම වී පරියංකේ වාඩි වූවාට පසු පරියංකේ සඳහා පාවිච්චි කරන කොට්ටයට හසුවන ශරීරයේ කොටස ඒ කියන්නේ මේ අපි පස්සේ වයිබ්‍රේෂන් එකක් අත්විඳි. පපු ප්‍රදේශයේ හෝ හිසේ ඇතිවන ගැහීමද අත්විඳි. ඉඳ හිත උදරයේ පිම්බීම හැකිලීමද කයෙන් කය අත්විඳි. මිනිත්තු 20කට පමණ පසු එක් කකුලක ඇන්කල් එකේ සිට දනිස්ස දක්වා දරුණු වේදනාවක් හටගනී. ඒ දිහා ආසන්නව බලන විට වේදනාවේ වෙනස් වෙමින් තුනී වීමක් අත්විඳි. නැවත පපුවේ සිට හිස මුදුන දක්වා මෙතන යයි නම් කළ නොහැකි ගැහීම රිද්මය අත්විඳි. ඇස් අවටද තොල් අවටද කකුල් වලද විටින් විට වයිබ්‍රේෂන් එකක් කයේ අත්විඳි. නැවතද කකුලේ වේදනාව තියුණුව දැනේ. ඇන්කල් එකේ සිට දනිස්ස දක්වා සමහර දිනක මස්පිඩු තදින් ගැහේ. මේ සියල්ල දිහා දැන් වෙන කෙනෙකුගේ කකුලේ ඇතිවන වේදනාවක් දිහා බලා ඉන්නා මෙන් කය දිහා බලා සිටි. ලොකු ස්වාමින් වහන්සේගේ පාන්සේගේ වචනවලින් සඳහන් කළොත් පැමිණි දුක් පැණි රසයි කියා බාර ගැනීමේ හැකියාව වැඩි දියුණු වී ඇත.
එපමණයි ස්වාමීන් වහන්ස. හොඳයි. වාර්තාවේ මොනවා හරි විශේෂයෙන් සුද්ධ කරගන්න කියලා දෙයක් තියෙනවා? නෑ ස්වාමීන් වහන්ස, අර පෞගේ දවස්වල මිනිත්තු 30ට නතර කර භාවනාව, සක්මන් භාවනාව නැවත වරක් මිනිත්තු 50 දක්වා වැඩි දියුණු කර ගැනීමට හැකිවීමත්, අර එහෙම සක්මන් කළා ආවට පස්සේ ස්වාමීන් වහන්ස අර පරියන්කේ ඉඳගෙන ඉන්නකොට අර මුල් වෙලාවලදී කය වයිබ්‍රේෂන් ඒවා මේවා දැනිලා ඉවරලා ඊට පස්සේ අර අර කකුල මොනවාද වෙලා තියෙන කකුලේ දරා ගන්න බැරි වේදනාවක් එනවා. ඉතින් ඒ වේදනාව දිහාත් මම එක මේ පරියන්කේ ඉඳ ගන්නම දැන් අදිෂ්ඨානයක් කළා, බුදුහාමුදුරුව අපිට මේ ධර්මය කියලා දෙන්න කොයිතරම්නම් අවුරුදු 6ක් මහන්සි වුණාද, එහෙනම් මට බැරිද මේ වේදනාව දිහා බලන්න දරන්න කියලා තමයි ඉඳගන්නේ පරියන්කේට. ඉතින් දැන් මට ඒ වේදනාව එනකොටත් ස්වාමීන් වහන්සේ එක නිකන් මස් ඉරනවා වගේ, දනවා වගේ, ඒත් මම බලා ඉන්නවා. ඉතින් මට ඒ ගැන සතුටක් තියෙනවා. සතුටක් තියෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් ඒ දැන් ඒ වේදනාව උනත් බලාගෙන ඉන්නකොට තුනී වෙලා යනවා. ආයි නැවත කයේ පපුවේ අර ගැහිම දැනෙනවා. ඊට පස්සේ ආයි මිනිත්තු 20ක් විතර යනකොට ස්වාමීන් වහන්සේ අර වේදනාව නැවත එනවා. සමහර විට කකුල කොච්චර වේදනාව දරන වෙයිද කිව්වොත් කකුලම ඒ ඒ ඒ දණිස් ඉඳලා අර ඇන්කල් එකට ගැහෙනවා. ඒත් බලා ඉන්නවා. ඉතින් ඒකයි මං කිව්වේ අර ලොකු ස්වාමීන් වහන්සේ කියන වගේ මේ එන කරදර මේ දිහා බලන්න පුළුවන් නම් බුදුහමඳුරු වින්ද දුක් ගැන හිතලා දැන් ඒකත් දරා ගන්න පුළුවන් වෙලා තියෙනවා කියන සතුටු සිත තමයි කියන්න අවශ්‍ය උනේ ස්වාමීන් වහන්සේ සමග බෙදා ගන්න ඕන උනේ ස්වාමීන් වහන්සේ. ඒක ඒක එහෙම්මමයි. මොකද හිත අපි දන්නවනේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙත්තා මනෝමයා කියලා. ඉතින් ඒ මනස මූලික වෙලා තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒ මනස මූලික වෙන නිසා තමයි ඕක විනාඩි 30ට අඩු කරන්නත් මනසම වැඩේ දුන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකෙන්ම තමයි අපි ගොඩට එන්න ඕන. ඒ හින්දා තමයි මම කිව්වේ විනාඩි 2 හරි ගමන්නේ ඕක වැඩි කරන්න. එතකොට අපි මේ මනසේ තියෙන ඒ අප්‍රසන්න ගතියට අපි පොඩ පොඩ එක පාට්ටම ගහන්නේ නැතුව හිමීට අපි ඒකට අභියෝග කරනවා. ඒ අභියෝග කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දැන් විනාඩි 30 විනාඩි 50 දක්වා ගෙනියන්න පුළුවන් කියලා තියෙන හොඳට මනසට අභියෝග වෙනවා. ඉතින් ඒකේ කියන්නේ මේ කායික වේදනාවක් නැහැ කියන එක නෙමෙයි. ඒ කායික වේදනාව තියෙන්න යම් කිසි මානසික ඉන්පුට් එකක්, මානසික යෙදවුමක් තියෙනවා නම් අපිට ඒ මානසික යෙදවුම පරිපාලනයකට යක් කරන්න පුළුවන්. ඉතින් ඒක පරිපාලනයට ලක් වෙලා තියෙනවා. ඒක පරිපාලනයට ලක් වෙමිනුත් තියෙනවා. ඒ හින්දා තමයි මේක මස් ඉරනවා, මස් කපනවා, මස් පළු ගහනවා වගේ අපිට දැනෙන්නේ. ඉතින් ඒක එහෙම දැනෙන්න හේතුව තමයි මේ මතු පිටින් නෙමෙයි දැන් දැනෙන්නේ. අපි හොඳට දැන් කය ඇතුළට යනවා. ඒ කය ඇතුළට යන්න අපිට දැනෙන වේදනාව වැඩි. ඉතින් ඒ වේදනාව වැඩි වෙන්න හුඟ දෙනෙක් කරන්නේ ඒකට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව මේ පැමිණි දුක් පෙන් රහයි කියලා ලොකෝම්ලෝ කියනවා වගේ බලන් ඉන්න නිසා අපිට ප්‍රසන්න මනසක් ඇති වෙනවා. එහෙමයි සර්. ඉතින් ඒ ප්‍රසන්න මනස ඇති වෙන්න සිද්ධ වෙන්නේ මොකද්ද? මේ අපේ ස්නායු පද්ධතිය මෙච්චර කාල වැඩ කරලා තිබෙච්ච ආකාරයේ යම් වෙනසක් ඇති වෙනවා. අපේ පියුරිෆිකේෂන් එක ඒ ඇති වෙන පියුරිෆිකේෂන් එකේ ලකුණු තමයි එකක් වේදනාව දැනෙන එක. එකක් ඔය එක එක අමුතු ভাইබ්‍රේෂන් දැනෙනවා කියන එක. බඩේ ඉඳන් ඔළුවේ අහවල් තැන කියන්න බැරි ආකාරයට මේක දැනෙනවා කියන එක. ඒවා දැනෙද්දී ඒවට පුළුවන් තරම් උත්සන්න ආසන්න වෙන්න හිමීට. එහෙම ආසන්න වෙවි ඒ හොඳට වැවෙන්න හිමීට ඒවා දිහා වෙද්දි හොඳට බලන් ඉන්න. එතකොට ඔය දැන් හොඳට කය හිතට ඇවිල්ලා පෙරලියකට ලෑස්ති වෙගෙන ඉන්නේ. ඉතින් ඒකට ඔය අනුග්‍රහ කරන විදිහට ඔහොමම අනුග්‍රහ කරගෙන යන්න. ඕක තමයි ක්‍රමය. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මෙසේ වෙලාව අපි වෙනුවෙන් ගත කරමින්
කාලය අපිට මේ ධර්ම ගැටලු පහදා දෙමින් කරන මේ සේවය වෙනුවට ස්වාමීන් වහන්සේට මේ භවයේම නිවනත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදාමි. සාදු ස්වාමීන් වහන්ස. හොඳයි විනාවි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ගොඩ දවසකින් කමඨාන් වර්තාව දෙන්න බැරුන හින්දා වර්තාව දෙන්න අවසරයිද? ඔව්. යස්. සක්මන් භාවනාව සාමාන්‍ය වේගයෙන් මම දක්වන ලෙස පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී සිතුවිලි වලට හිත යොමු වුණා. ඊට පස්සේ නැවත ඒ විදිහෙමම ආය සක්මනට හිත යොමු වුණා. පාදයේ පොළවට ස්පර්ශ වන විට මස් පිඩු තද වෙන බව දැනුණා. ටික වෙලාවකින් ඇවිදින විට විසි වෙන බවක් දැනුණා. ඇස් අරගෙන ඉන්න බැරි තරමට තද නිදිමතක් දැනුණා. ටික වෙලාවකින් උදරයේ පිම්බීම හැකිලීමට හිත යොමු වුණා. නැවත පාද ස්පර්ශයන්ට සිත යොමු වී එක්වරම සියලු ශබ්ද නැසී ගියා. එම අවස්ථාවේම ඉතා සියුම් ශබ්ද සියල්ලම ඇසුණා. එවිට පාද පොළොවට ස්පර්ශ වන විට ඇසෙන ශබ්දයට සිත යොමු වුණා. එසේ වට කීපයක් සක්මන් කළා. එක්වරක් හිස හා කන් තුල නාඩි වැටෙන බවක් දැනුණා. හිස එක් පැත්තක් ඉතා බර බවක් දැනුණා. වම් මතේ තද වේදනාවක් දැනිලා පහළට අත අදිනා වගේ දැනුණා. එක්වරම හිස් බවක් දැනුණා. කිසිවක් නොදැනී ගියා. නමුත් සක්මන් කරන බව දැනුණා. නැවත පාද ස්පර්ශයන්ට සිත යොමු වුණා. කිහිප වරක්ම මේ විදිහට සිදු වුණා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ දෙපාරක් විතර දැඩිව දාඩිය දාන බවක් දැනුණා. ඊට පස්සේ එක්වරක් සිතුවිල්ලක් ආවා බිම ස්වාමීන් වහන්සේට කමඨාන් වර්තාව දෙද්දි කියන්න ඕන කියලා. ඒක ලාය එකත් සිතුවිල්ලක් නේද කියලා සිතුණා. ඊට පස්සේ සක්මණෙන් පස්සේ පරයන්කයට වාඩි වුණාට පස්සේ වාඩි වෙච්ච ගමම්ම වගේ කන්තුල රැහියන්ගේ හඬ ඇවිල්ලා උදරේ පිම්බීම හැකිලීමට හිත යොමු වුණා. ටික වෙලාවකින් ශරීරයේ ඉදිරියට නැවෙන බවක් දැනුණා. ඉබේම ශරීරය කෙලින් වුණා. කෙලින් වුණාට පස්සේ ශරීරය කැරකෙවෙන බවක් දැනුණා. ඊට පස්සේ කිසි දෙයක් මතක නැහැ ස්වාමීන් වහන්ස. නිින්ද ගියත් නැහැ වුණාට. අවසන් විනාඩි 10ක් පමණ තියෙද්දී කලින් එක්වරම ඇස් ඇරුණා ඇයි කියලා මතකත් නැහැ. ඊට පස්සේ ඉරියව මාරු කරලා ඇස් වහගත්ත විගසම නැවතත් රැහැයියන්ගේ හඬ ඇහිලා උදරේ පිම්බීමක් කිලීමට හිත යොමු වුණා. එක්වරක් දකුණු කකුලේ මස් පිඩු වල ගැහෙන බවක් දැනුණා. ඒ දිහා බලන් ඉන්නවා බලන්ඩ ගියාට පස්සේ ඒක නැති වෙලා ගියා ස්වාමීන් වහන්සේ. ඔය වර්තාවේ විශේෂයෙන් පැහැදිලි කරගන්න මොන හරි තියෙනවා? එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. පහුගිය දවස්වල බොහොම අපහසු වෙන භාවනාව කරන්න ගොඩක් සිතුවිලි තිබ්බා. දැනුනෙම නැහැ භාවනාවක් වුණා කියලා. භාවනා කරන්න පටන් ගන්නත් හරිම කම්මැලි බවක් දැනුණා. එනකොට අද නම් කොහොම හරි කරනවා කියලා හිතන් තමයි පටන් ගත්තේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඔය වෙච්ච කරුණු සම්බන්ධයෙන් මම මෙහෙම කියන්නම්. ඔය පස්සේ කියපු කරුණු දෙක අල්ලලා එකක් භාවනා කරන්න කම්මැලි කමක් එනවා කියන එක. ඇයි හිතුවිලි එනවා කියන එකයි. ඔය භාවනා වක් හරියට කෙරුන්නේ නැහැ කියලා කියපු කතාවේ හිතුවිලි වෙනවා කියපු කතාවේ ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තියෙන පණිවිඩය තමයි අපි මේ භාවනාව කියලා මොකක් හරි අපේ හිතේ තියෙන චිත්‍රයක්. මෙන්න මෙහෙම තමයි භාවනා වුණා නම් හරි කියලා. හදයි අපිට අමතකයි අපි වඩන්නේ සතිය. සතිය කියලා කියන්නේ මම දැන් මෙතන කියන එක දන්නවා කියන එක. ඉතින් ඔය හිතුවිලි එනවා කියලා කියන්නේ මම දැන් මෙතන තමයි. මොකද අපි සත්වයක් වුණාට පස්සේ මිනිසෙක් වුණාට පස්සේ අපේ කායික මානසික ක්‍රියාවලිය කියලා දෙකක් තියෙනවානේ. ඉතින් ඒ කායික මානසික ක්‍රියාවලි වලින්
සමහර වෙලාට අපේ කායික ක්‍රියාවලිය අපිට දැක ගන්න පුළුවන් වෙන සමහරලාට මානසික ක්‍රියාවලිය දැක ගන්න පුළුවන්. ඉතින් ඒ කායික ක්‍රියාවලියත් මානසික ක්‍රියාවලියත් දැක ගන්නවට අමතරව අපි මේ වෙන මොකක් හරි භාවනා කරලා යන්න ඕන තැනක් අපි ඒක මේ හිතාමතා කරන්නේ නැහැ. අපේ හිත අපිට දාලා තියෙන. ඒ හින්දා සිද්ධ වෙන්නේ මොකද්ද? අපි හිතනවා මේ වෙන දේ අස්පනා අපිට පේනවා. මට හිතුවිලි ආවා කියලා පේනවා. මගේ බඩ දඟලනවා කියලා පේනවා. මට දාඩිය දානවා කියලා පේනවා. කණේ රැහැයු කෑ ගහනවා කියලා පේනවා. මට මෙලෝ දෙයක් මතක නැහැ කියන එකත් මම දන්නවා. ඔය වෙන සංසිද්ධි ඔක්කොම දන්නවා. ඒ වුණාට කවදාවත් හිතන්නේ නැහැ මේ සතිය නිසා තමයි මේක උනේ කියලා. අපේ හිත වෙන මොකක් හරි අපිට ගෙනත් දාන්න බලනවා. මොකක් හරි අරමුණක්, මොකක් හරි පරමාර්ථයක්. මේ පරමාර්ථයට උඹ ගියේ නැහැ එහෙම භාවනාවක් නැහැ කියලා. ඉතින් ඒක මේ තමයි හිතේ යට වැඩ කරන ක්‍රියාකලාපය. ඒ ක්‍රියාකලාපය එහෙම වුණාට දිගින් දිගටම සතිය වඩන නිසා භාවනා හොඳට වැඩ කරනවා. එහෙම නැත්නම් භාවනා කියනට වැඩිය සතිය හොඳට වැඩ කරනවා. ඊටත් වැඩිය කියනවා නම් බුදුහාමුදුරුවන්ගේ කියපු මාර්ගය හොඳට වැඩ කරනවා. ඒකට පිවිසිලා ඒකේ ගමන් කරන බවට ලකුණු තියෙනවා. ඒ හින්දා තමයි අපිට භාවනා කරන්න කම්මැලි. මොකද බලාපොරොත්තු කොච්චර හිත දෙන්න හැදුවත් අපි සතිය ඉස්සරහට තියාගෙන යන නිසා කම්මැලිකම එනවා. කම්මැලිකම එනවා කියලා කියන්නේ මේ සුඛ වේදනාව දුක් වේදනාවෙන් පොඩ පොඩ එහාට ගිහින් අදුක්කම සුඛයට එනවා කියන්නේ. ඒ කම්මැලිකම තියේද්දි කිසිම බලාපොරොත්තුවක් නැතුව මං කම්මැලිකම හරි දැනගෙන ඉන්නවා කියන එකට අපි සතිය වඩන්නේ. ඒක හොඳටම වෙනවා. ඔය කියපු කතාවේ කියපු කරුණවල ඒක වෙන හින්දා තමයි දාඩිය දාන්නේ. අපි මේ කායික මානසික ක්‍රියාවලි වලින් අයින් වෙන්න හදන පසුබිම වැටෙද්දිම අපිට මේ ඔක්කොම දැනෙන්නේ නැතුව ගිහින් අපි වෙන පොළවෙන් ඉන්නේ නැතුව ෆ්ලයිට් එක උස්සන්න යන්නේ. ඒ උස්සන්න යද්දි ඉතින් දාඩිය දානවා, වමනෙන්න හදනවා, බඩ යන්න හදනවා, ඔක්කොම සිද්ධ වෙනවා. ඒක තමයි පියුරිෆිකේෂන් කියලා කියන්නේ. ඒක තමයි පාරිශුද්ධිය කියලා කියන්නේ. ඉතින් වැඩේ වෙනවා. ඔය කරන විදිහ ඇත්තටම විශේෂ උපදේශයක් දෙන්න අවශ්‍ය නැහැ. ඔය හිතේ තියෙන අදහස් වලට මේව වැටුනහම ඒ හිතේ තියෙන අදහස් පොඩ්ඩක් හිතට ඉස්සරහට එන්න හම්බෙන්නේ නැතුව ඒවා තවත් පොඩ පොඩ අකාමකා යනවා. ඉඳ විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. මේක ඉබිට මතක තියාගත්තාම විතරක් ඇති. එහෙමයි සන්නහස. ඔබ වහන්සේට ගොඩාක් පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අනුමෝදාවි. බර්නඩ් මහත්තයා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම මේ සතියේ කමඨහන් වර්තාව ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ සක්මන පළමුව ඉදිරිපත් කරනවා. සවනස මේ පළමුවෙන්ම කියන්න ඕනේ මේ සතියේ මට දිගටම මේ එකාකාරව පැයයි භාවනාව කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. සමහර දවස්වලට කළා, සමහර දවස්වලට ඒක අඩු වෙනවා. විනාඩි 45ක්, සමහරට විනාඩි 35ක් වගේත් අඩු වෙලා. මොකද බාහිරින් එන එක එක හේතු නිසා. ඉතින් මම ඒ වෙලාවට කොහොම හරි නොලක්වාම දවස ගානෙම කරා. ඉතින් උදේ ඉස්සෙල්ලාම මේ උදේහා අවස්ථා දෙකේම කයට අවධානය යොමු කරලා මම පටන් ගන්නවා සක්මන. ඒ සක්මන පටන් ගන්නේ අර ඉස්සර විදිහටම ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන ආකාරයට. එතකොට පය ඔසවනකොට විලුඹේ ඉස්සෙන ගතිය දැනෙනවා. ඊට පස්සේ ඇඟිලි තුඩු අවසාන තද වෙලා ඉස වෙන ගතිය දැනෙනවා. ඒකම අනික් පයට තෙරපීම ලැබෙන්න දැනෙනවා. පය බිමි තියෙනකොට ඉස්සෙල්ලා විලුඹේ තෙරපීම ඒක කෙරවලක් පැත්තෙන් ඇඟිලි දක්වාම ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට වැලි පෑගෙන ගතිය, ඊළඟට දෙපැත්තේ පැතර වීසි වෙන ගතිය ඔක්කොම තියෙනවා ඉස්සර වගේම. ඒ වගේම සිතුවිලි ගමන් කරනවා මට තේරෙනවා. විවිධ සිතුවිලි එනවා. සමහරක් වෙලාවට භාවනාව ගැන සිතුවිලිත් එනවා. සමහරක් වෙලාවට බාහිර දේවල් ගැන සිතුවිලි එනවා. ටික වෙලාවක් යනකොට මට මේ පහුගිය සතියේ සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ වතුරේ වතුර ගැන බිම වතුර මැක් කරලා තියලා වතුරට ගමන් කරන ගතියක් දැනෙනවා. ඔඩි ඉස්සෙල්ලක් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේම තවත් සමහරක් අවස්ථාවලදී දැනෙන්න ගත්තා මේ පුළුන් ගතියක අඩිය තියෙන ගතියකුත් දැනෙන්න ගත්තා. සමහර වෙලාවට මොහොත සහැල්ලු ගතියක්.
කොහමරි මට මේ සක්මන් කරන අවස්ථාවල් ගොඩාක් දුරට මගේ දින අපහසුතාව දුර වෙනවා. ඉස්සර වගේ ගොඩක් අපහසුතාව එන්නේ නැහැ. ඒක දුර වෙලා ගින් වෙලා හුඟක් කාලයකට මට දැන් මේ දැනගන්න පුළුවන් කෙනවා මේ කොම් සතියේ ඉන්නවා කියන එක මට තේරෙනවා. ඉතින් එහෙම යන අවස්ථාවේදී අද දිනේ ස්වාමීන් වහන්සේ මට ලොකුම ප්‍රශ්නයක් වුණා. ලොකු බඩේ වේදනාවක් ආවා, උදරේ බඩේ එකක් කොමක් ආවා. ඒක දැනගත්තා මම ඒක පජානාති කරගෙන හිටියා. එහෙම වුණත් ස්වාමීන් වහන්සේ ගොඩාක් වෙලා යනකොට මම විනාඩි 40කින් විතර මට සිද්ධ වුණා ඇත්තටම නැගිටින්න. මට ඇත්තට අමාරු වුණා. ඒක කියන්නේ මේ ඉතින් ගිහිල්ලා මට එළියට යන්න සිද්ධ වුණා. ඉතින් ඒක ටිකක් අමාරු වුණා. ඒක නිසා කාලේ මට අද ගොඩක් අඩු වුණා ස්වාමීන් වහන්සේ. සක්මනේ ස්වභාවයේ ඒකයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට මේ බඩේ අමාරුවක් ආවා කියලා කියන්නේ සිකිලියන්න අවශ්‍යතාවයක් ඇති වුණාද නැත්නම්? ඒ අවශ්‍යතාවයක් ආව නමුත් එහෙම යන්නවලු වුණේ නැහැ. නමුත් ලොකු වේදනාවක් ආවා. ඒක අර කොර බඩ නිකන් කොර වෙලා වගේ ගතියක් ආවා. හරිම මේ එක විදිහකට ඉන්නේ සත්‍යයක් ආවා. නමුත් ඒක මම දැනගෙන හින්ද උත්සාහ කළා. ඔව්. ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. මට නැගිටිනු සිද්ධ වුණා. නැගිටින්න කියන්නේ ඒක සක්මනේ නිහිටි සක්මණේ ඉඳලා නැහැ කෝච්චියෙන් නැගිටින කියන්නේ ඒ සක්මණේ ඉවත් වෙන්න ඉවත් වෙලා ඊට පස්සේ ඒ කියන්නේ ටික වෙලාවක් මම ඇඳේ ගිහින් ඇලවිලත් හිටියා. හොඳයි. පරයන්කයක් කියන්නේ බෑ. සයන්ස පරයන්කය වෙනද වගේම ආරම්භ කරන ජීවිතේ පූජා කරලා වහන්සේ වෙනවා දුන් ආකාරයට කයට අවධානය යොමු කරනවා. කය ස්කෑන් කරලා කය සැහැල්ලු කරගෙන වාඩි වෙලා නාසිකාග්‍රය සිත යොමු කරනවා. නාසිකාග්‍රය සිහිය පිහිටවාගෙන හුස්ම හුස්ම ඇතුළෙම පිටවීම දැනෙනවා. දැන් ගොඩක් ඇතුළෙම දෙකම රස්නේ වාදීව තමයි දැනෙන්නේ. ටිකක් වෙලා ආස්වාස ප්‍රාස්වාස කරන යනකොට ආස්වාස වේගය ප්‍රාස්වාස වේගය අඩු වෙනවා. අඩු වෙලා සමහර දවසවල ප්‍රාස්වාසය කෙටි වෙනවා, සමහර ආස්වාස කෙටි වෙනවා. ඒ විදිහට ගින් විරලා නොදැනෙන ගතිය වගේටම එනවා. නමුත් නොදැනීම යන්නේ නැහැ. අය අය ආසන්නයට වගේ එනවා. එතකොට ගොඩාක් සියුම් වෙන ගතියක් මට තේරෙනවා. ඉතින් ඒකෙත් අපහසුතාව ගොඩාක් ඒත් නැති වෙනවා. ඉතින් ඒ වගේම දැන් අර සිතිවිලි ගමන් කරන ආකාරය, ඊළඟට ඇඟේ මදුරුව කණේවා ඒවත් දැනෙනවා. ඊළඟට සමහරක් වෙලාවලට මේ කකුලේ දැවිල්ලක් ඇති වෙන ගතිය එනවා. ඒවා මේ දැනෙනවා. ඊළඟට අත මාස් පෙරලෙන ගතියකුත් එනවා. ලොකු වේදනාවක් එන්නේ නැහැ. අද දවසේ ස්වාමීන් වහන්සේ මට පරයන්කේදීත් ඒ වගේම අර බඩේ වේදනාව ආයි ආවා. ඒත් ඇවිල්ලා ඒකත් සම්පූර්ණ කාලේ මට කරන්න හම්බුනේ නැහැ. ඉතින් නමුත් ඔක්කොම කරලා ඉවර කරලා ස්වාමීන් වහන්සේගේ අවසානයේ ටිකක් වෙලා හිටියා මේ ළඟිටලා ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ සාකච්ඡා වටේ පටන් ගන්නකොටම ස්වාමීන් වහන්සේ මේ මට මේ බඩේ මාර ඔක්කොම නැති පොහිලා දැන්. දැන් කොහෙත්ම නැහැ ඇත්තටම කියනවා. මට හිතා ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. නමුත් මට ඒ ලොකු මේ මානසික පීඩාවක් ඇති වුණේ නැහැ. මේක උනායි මෙහෙම දැනගත්ත එක නමුත් අර මට හිතුණා මට මොකක් හරි බාධාවක් කරන්න ආව දෙයක් බාහිරක උපද්‍රවයක් කියලා මට හිතුනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ එච්චරයි පාරයන් ගැන කියන්නේ. හොඳයි. නෑ මේ ඔය සක්මනේ පාරයන්කය දෙකම හොඳට වෙනවා. ඒක දැන් ඔය හොඳට විස්තර බලන හින්දා හිත හොඳට ඒක පැහැදිලිවම කියවෙනවා. කරදර අඩු වෙනවා කියන එක. ඒ කරදර අඩු වෙද්දී ඒ කරදර අඩු වෙන බව හිත බොහොම සැහැල්ලුවෙන් ඉන්න බව අපිට හිත දැනුම් දෙනවා. ඒ හිත දැනුම් දෙන්නේ නිකන් අපි පොළුන් කොට්ටේ කැවිදිනවා වගේ, එහෙම නැත්නම් වතුරෙහි කැවිදිනවා වගේ අපිට ඒ හිත මවනවා සැහැල්ලුව මෙන්න මෙහෙම තමයි උඹට දැනෙන්නේ කියලා. එහෙමයි. ඒ ඒ එහෙම මේ හිත මවන ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. නැත්නම් ඇත්තටම වතුර කැවිදින එකක් නෙමෙයි, නැත්නම් පුළුන් ගොඩ කැවිදින එකක් නෙමෙයි. මේ හිත මම දැන් සතුටෙන් ඉන්නවා කියන එක මනෝ සංස්කාරයක් වගේ දෙන විදිහක් තමයි ඒක. ඉතින් ඒක සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ ගමන යද්දී ඒ වගේ දේවල් දෙන්න පුළුවන්, අත්දකින්න පුළුවන්. ඒක හිත සෙටල් වෙන විදිහක් කියන්නේ. ඒ හිත එහෙම සෙටල් වෙන්නේ හින්දම තමයි දැන් ওই බඩේ අමාරුව එන්නේ. ඉතින් දැන් බඩේ අමාරුව එනවා කියලා දන්නවනේ. දැන් ඔය කරන විදියට ඔහොමම කරන්නේ. ඒ ළඟ සැරේ බඩේ අමාරුව ආවොත් ඔතනම ගියදෙන් කියලා පුළුවන් තරම් ඒක දරාගෙන ඉන්න. මොකද දැන් එතන පැහැදිලිවම කියවෙනවා. මොකද මේ එකක් ගියාට යන්නේ නැහැ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ එක නැවැත්තුවට පස්සේ ඔක්කොම ලිඩ හනීපයි. එහෙමයි. කියන්නේ මේ භාවනාවෙන් ඇති වෙන පාරිශුද්ධීක ක්‍රියාවලිය. ඉතින් ඒ අපේ මීට ඉස්සෙල්ලා නොදකපු අත්දැකීමක් එනවා නම් භාවනා කරලා ඒ කියන්නේ මේ ගමන යනවා. එහෙමයි. මේ අලුත් පාරට වැටුණා කියන්නේ. එහෙමයි. ඉතින් ඒ හින්දා දැන් ඔක වෙනවා.
කියලා දන්න නිසා බලා මේ ආවොත් මූණ දෙන්න බලාගෙන යන්න. හැබැයි බලාපොරොත්තුෙන් යන්න එපා මේක ඒවා කියලා. මේක ඒවා කියලා කියව බලාපොරොත්තුෙන් ගියොත් වෙන්නේම නැහැ. මේ සාමාන්‍ය කරන විදිය හොඳයි කරන විදිය බොහොම කරගෙන යන්න ආයෙ ආවොත් තව ඔකට මූණ දීගෙන දෙකින් දෙකට මෙන්න. එතකොට පුළුවන් තව පෙරලියකට යන්න. එහෙමයි සර්. ඔබ වහන්සේට ගොඩාක් පින් අපෝනේ මේ කරන කාර්යය බුතාම විශිෂ්ටයි. ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. අප කණ්ඩායම සියලු දෙනාටත් වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම කරන සෑම කුසලයක් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. සාදු සාදු සරණයි අනුමෝදාමි. හොඳයි. එහෙනම් තියනද මොන හරි? හරි. කකාට හරි මොන හරි තියනද කතා බහ කරන්න? හොඳයි. එහෙමනම් කතා බහ කරන්න යමක් නැත්නම් අපිට පුළුවන් වැඩසටහන නිමා කරන්න. වැඩසටහන නිමා කිරීම සඳහා එහෙනම් අපි මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, ධනාත්මක කම්පන චංචල වේග විශ්ව සත්වයේ එක බෙදා හදාගන්න. බෙදා හදා ගැනීම සඳහා අපි පුරුද්දක් වශයෙන් මතක් කරනවා තිලගුරු අමාමෑණියන් පෙරම්පුරණා කාලයේ යම් සත්වයෙක් උන්වහන්සේට අප උපස්ථාන කෙරුවා නම් එවැනි කුසල් බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඒ සියලුම සත්වයින්ටද උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අපි දක්වා මේ බුද්ධ වචනේ ගේන්නේ යම් සත්වයෙක් අප උපස්ථාන කරලා කුසල් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සත්වයින්ටද පේ ගුරු ස්වාමීන් වහන්සේට පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලා රැක බලා ගන්නා සියලුම සත්වෙන්ටත් මේවා සංවිධානය කරන්න වෙහෙස මහන්සි වෙන දෙස් විදෙස් වල ඉන්න සියලුම මහත්ම මහත්මීන්ටත් ඒ වගේම මේවා කරගෙන යන අපේ ගෙවල් වලින් ලැබෙන සහයෝගයට අඹදරුවන්ට අම්මල තාත්තලට සියලුම දෙනාටත් ශාසනයක් ඉදිරියට අරගෙන යමින් මේ තමන්ගේ සංසාර ගමන කෙටි කරගන්න උත්සාහ දරන මේ සියලුම මහත්ම මහත්මීන්ටත් අවසාන වශයෙන් මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙලා යම් සත්වයෙක් උද්දාමයට පත් වෙනවා නම් සාදු කියනවා නම් මේ සියලුම සත්වෙන්ටත් මේ ආත්මයේ පමණක් නොවේ සංසාරයේ යම් ආත්මයක අපේ නමින් මිය පරලොව ගිය යම් ඥාතියෙක් වේනම් ඥාතියෝ කුසල් බලාපොරොත්තුෙන් සිටිනම් ඒ සියලුම ඥාතීන්ට මේ කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් අපි දෙපින් අනුමෝදනා කිරීම සඳහා අවශ්‍ය කරන ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච ගාථාවෙන් පටන් ගමු. එත්තාවතාච අම්මේ සබ්බේ දේවානුමෝදන්තු ආකාශට්ටා ච භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත्वा චිරං රක්ඛං සුභසාසනං ආකාශට්ටාච භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත्वा චිරං රක්ඛං ආකාශට්ටාච භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු භූතෝ ශ්‍රාවකන්ති ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන සත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපාන සත්‍තියා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාවනී බාණපත්තිය. හොඳයි, මොම්මම නමස්කාර කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායන චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්ති සක්ක සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. සීලවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සි තුන් වන්දි තුන් වර සාරිපුත්තාදි තේරාණං නාගතං පටිපාටිය සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සුඛී හෝතු සුඛී හෝතු සුඛී හෝතු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හාමුදුරුවෝ තෙරුවන් සරණයි.